සුග සන්ධ්‍යාවකේවා මේ පැමිණ සිටින සැමෝටම සහ මගේ ජනනීම කලාකරුවන් හැටියට මේ වේදිකාව ඇසුරු ගෙන තියෙන සෑම සහෝදර සහෝදරියගෙන් මම අවසර ගන්නවා. ඉතාමත් මේ රටේ ඉන්න ඉතාමත් වටිනා කියන සම්පත තමයි මේ අද අපි මේ වේදිකාවේ ඉන්නේ. මම උන්ට ඉතාමත් ගෞරව කරනවා, ආචාර කරනවා මෙතුමන්ලා මෙතන අපිත් එක්ක අද මේ පැමිණීම ගැන. මම දැන් දැක්කා මේ වේදිකාවේ ඉන්න ගම මෙතන මේ බස් එකක් නවත්වන තැනට අම්මලා බෑග් එල්ලගෙන, දරුවෝ බෑග් එල්ලගෙන, තාත්තලා බෑග් එල්ලගෙන මේ බස් හෝල්ට් එකට දුවනවා. මට ඇත්තටම හිතුණා මොකක්ද මේ තාමත් දුවනවා, තවත් දුවනවා, මොකක්ද මේ ජීවිතේ, මොකක්ද මේ ජීවිතේ. මට මේක දැක්කම හරිම කම්පාවක් ඇති වුණා. ඇත්ත මේක අද දැකපු දර්ශනයක් නෙමෙයි. මට දැනුම් තේරුම් තියෙන දවසක ඉඳලා මේක දකින්න දර්ශනයක්. මොකද්ද මේ? අපි මේ කොහාටද යන්නේ? මේකෙන් අපිට මිදෙන්න ඕනේ නැද්ද? අපි දැකලා තියෙන සමහර රටවල බස් එක එනවා, බස් එක වෙලාවට එනවා, ජනතාව ඉතාම සමගියෙන් බොහොම සාවධානව බස් වලට නගිනවා. කිසිම හිරයාරයක් නැහැ. ඔවුන් බස් එක එනකන් ඉතාම දීවිසිලවන්ත වෙනවා. වෙලාවට බස් එක එන වෙලාවට අද වෙන්නේ මොකද්ද? ලොකු කලබගෑනියක්. මේක මෙහෙම වින්න ඕනද? දැන් මේ අපි අවුරුදු කීයක් මේ කාලේ මේ ගෙනියනවද? මේක උදාහරණයක්. යන්නකෝ ඉස්පිරිතාලෙකට. මමගේ මිත්‍රයෙක් මේ මහරෝහලේ ඉන්න වෙලාවක මං ගියා බලන්න. ඒ වාට්ටු අංකේ හොයනවා 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 යට ඇඳන් යට මචං මචං ගියාවා. පස්සේ බලන්න මේ ඇඳක් යට ඉන්නේ. මට ඇත්තටම හරි මන් දන්නේ මේ කලාකරුවෙක් හිටියට මේව දැක්කම මේ මිනිස්යාට මේ තියෙන මූලික අවශ්‍යතාවයන් ගමනාගමනය, සෞඛ්‍ය, අධ්‍යාපනය මේ මොකවත් නැහැනේ මේ රටේ. ඉතින් මොකද්ද මේ? තවත් මේ මිනිස්සු මේ තවත් කොහොමද මිනිහ කටක් කරලා මට ඡන්දය දෙන්න කියලා මේ මිනිස්සු ඉල්ලන්නේ? තේරුම් ගන්න මම දන්නේ නැහැ. මට දැන් මනාව තේරුම් අරගෙන හමාරයි මේ ජාතික ජනපාලවයක හැර වෙන කිසිම අපේක්ෂකෙක්, අනුර කුමාර සහෝදරයන් කිසිම අපේක්ෂකෙක් මෙවර ඉල්ලන්නේ නැහැ. ඒ තරම් සුදුසුකම් ඔවුන්ට නැහැ. ඒක මම ඉතාමත් භයානකව කියනවා. ඒ කියන්න හොඳ හයියක් මට තියෙනවා. මේක තමයි යථාර්ථය. මේක තේරුම් ගන්න. තමුන්නාන්සලා අද අර ඉස්සෙල්ලක මහත්මයෙක් කිව්වා වගේ මේ කතාව ඕන තරම් අහලා ඇති. අපේ වෙනතුම සුනිල්සේ අපේ ආචාර්යතුමා කිව්වා වගේ ඕන තරම් කතා අහලා ඕන තරම් දැනුවත් වෙලා ඇති. නමුත් ඇස් දෙකට දකින්න, හිතන්න, හිතන්න ජාතිය ආගම ගැන ලොකු පම්පෝරි ගහමින් මේ තමුන්නාන්සේලාගේ අර වටිනා සර්වජන ඡන්දය බලාගත්තෙන් පස්සේ ජාතියක් නැහැ, ආගමක් නැහැ. ඔවුන්ට ඕන රිසසේ ඔවුන් කටයුතු කරනවා. මේක තමයි යථාර්ථය. මේක තේරුම් ගන්න. මේ අවශ්‍ය වෙලා මේ මොහොතේ තමයි නොයෙකුත් දේවල් අවුස්සමින්, ආර අවුස්සමින්, කුපිත ගන්නෝ උසි ගන්නෝමින් මේ ගෙනියන්. මේක තමයි කතන්දරේ. එනිසා මම එකක් කියනවා. මිනිසාගේ මූලික මිනිස් අයිතිවාසිකම්, මිනිහට මිනිසෙකු ලැබිය යුතු මූලික දේවල් ඒවත් නැත්නම් මිනිසා මොකටද ජීවත් වෙලා, මොකටද ජීවත් වෙලා? තවුණාන්සල දකින්න තු පහුගිය දවස්වල මේ රූපවාහිනී නාලිකාවල අම්මල තාත්තල වයසකට ගියාම බලුගුඩු වල ඉන්නෝ දැකලා මම නම් දැක්ක. තවත් තැන්වල පෙම්වතියගේ ගෙල මිරිකනෝ පෙම්වත බලාගෙන ඉන්න මම දැක්ක වීඩියෝ දර්ශනය. තමුන්නාන්සල දකින්න. මොකද්ද මේ රට? මොකද්ද? තමුන්නාන්සලා මේ අපේම මේ 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 රටේ ඉන්න මේ 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 පුරේසියෙක්. තවත් තැනක මම දැක්ක මේ දඹුල්ලේ දහර කොහේ හරි පළාතක දරුවත් එක වකුඩු වෙලා ඉන්න කෝච්චි එනක අම්මා කෝච්චියේ වනින්. මේ රට, මේ රට පෙරදිග ධාන්‍යාගාරය
ඉන්දියන් සාගරේ මුතු ඇටය. මුතු ඇටේ නෙගේ අර වර්ක එක ගුරුතුමෙක් කියන මන්දක අමුතු ඇටේ කියලා. මොකත්ද තමුන්නාන්සෙලා මේක තමයි අව අන්තිම වෙලාව අවසාන මොහොත. 2020 අපි නිවර්තනකට ගියේ නැත්නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට කවදාවත් නැවත ජනාධිපති ධූරයක් නම් ලැබෙන්න අපිට ඡන්දයක් දෙන්න හම්බෙන්න ගන්නේ නැහැ. නොයෙකුත් විගඩන් විකාර කරයි. උන්ට බලය ලබා ගන්න වුමනා එතෙන් සිට මේක වෙන දිසානතියකට යන්නේ. තේරුම් ගන්න. මේක තමයි අපිට ලැබෙන අන්තිම චාන්ස් එක. ලාස්ට් චාන්ස්. මේක ගියොත් ගියාම තමයි. පවුනම් මම හිතන්නේ තමුන්නාන්සල බලාපොරොත්තු වෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය මේක නම් ලැබේ කියලා. අපි මිනිසුන්ගේ පරමාධිපත්‍ය ගැන දැන් මේ මිනිස්සු කතා කරනවා. සර්වජන ඡන්දපලයේ පරමාධිපත්‍ය නොයෙකුත් දේවල් ලස්සන වචන හොඳ රවුම් වටකුරු ලස්සන වචන. යථාර්ථය තියෙන තමුන්නාන්සල මේ හැම දෙයක්ම කතා කරන තමුන්නාන්සලගේ මේ ඡන්දය කෑදරකමට. මේක තමයි යථාර්ථය. ඒ නිසා මම කියන්නේ මෙතන මේ පැමිණලා ඉන්න මේක හැම සහෝදර සහෝදරියක්ම අම්මා තාත්තා කෙනෙක්ම තේරුම් ගන්න. තමුන්නාන්සලාට හොඳ විනීත පුරවැසියෙක් වගේ ජීවත් වෙන්න ඕන නම් හොඳ ලස්සනට මේ රටේ බොහොම කිසිම අඩුවක් පාඩුවක් නැතුව තමන්ගේ දරුවන් මේ මම දැක්කා අපේ අනුර කුමාර අපේ මේ සහෝදරයා කියනවා දරුවාගේ අධ්‍යාපන වගකීම අපිට බාර දෙන්න. අපි දරුවාගේ අධ්‍යාපනය හොයලා දෙන්න. සෞඛ්‍ය අපිට බාර දෙන්න. අපි මේ දේවල් කරන්න. ඔවුන් නිවැරදි කළමනාකාරීත්වයක් ඇතුව මේ රටේ මේ වැඩපිළිවෙලක් ලෑස්ති කරමින් තියන්නේ. අපි පෙරේද අපි ගියා වෝටර් සෙඩ් එකේ මේ සංස්කෘතික ප්‍රතිපත්ති මාලාව එළියට දෙලි දැක්කුවා. එදා ඇත්තටම අපි හරි සතුටුයි. අපේ ලංකාවේ ප්‍රවීණ නිලිය අයිරාංගනී සේරසිංහ මැතිණිය ද ඇවිල්ලා හිටියා. තාමත් බොහොම අමාරුවෙන් ඇවිල්ලා හිටියා. අපි ගෞරව කරා එතුමියට. ඇවිල්ලා හිටිය වෙන මොකටවත් නෙමෙයි මේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ වැකරන වැඩපිළිවෙල නිවැරදි බව තේරුම් අරගෙන තමයි එතුමිය එදා ඒ වෝටර් සෙට් සම්මේ අපේ සංස්කෘතික කලෙලි දැක්මට පැමිණ හිටියේ. ප්‍රඥාප්තිය වෙනුවෙන් පැමිණ හිටියේ. මේකේ යථාර්ථය තේරුම් ගන්න. එනිසා මම වැඩි වෙලා මම මේ කාලය ගන්නෙ නෑ. තවත් ඉන්නෝ ගොඩක් අය කතා කරන්න. අපි ඇත්තට මූණ දෙමු. අපි සත්‍යයට මූණ දෙමු. අපි කලාකරුවෝ හැටියට අපිටත් වුණා විකිනෙන්න. අපිටත් වුණා විකිනෙන්න. අපි විකිනෙන්නේ නෑ. අපි විකිනෙන්නේ නෑ. අපි විකිනෙන්නේ නිවැරදි තැනක අපි විකිනෙන්නේ නෑ. මේ ඉන්නේ විකිනෙන්නේ නැති කලාකරුවෝ ලේඛකයෝ. මේ ඉන්නේ මෙතන. අපි ඔවුන්ට ගෞරව කරන්න ඕන. මෙවැනි කලාකාර මම කියනවා මගේ මිත්‍රයෝ ඉන්නෝ ওই තැන්වල ගිහිල්ලා එන්න. ලැජ්ජ පොඩ්ඩක් පැත්තකින් දාලා ඔතන අයින් වෙලා එන්න. අපි ළඟට එන්න. තමුන්නාන්සලාට ජනතාව තමුන්නාන්සලාට ගෞරව කරා. ඒ විතරක් නෙමෙයි තමුන්නාන්සලාට ආදරය කරාවි. බර්ටෝන් ප්‍රෙස්ල ගැන කතා කරන්නේ, ධාරිය ෆෝන ගැන කතා කරන්නේ, ආ එතකොට සරත් චන්ද්‍ර මහත්තයාගේ නොයෙකුත් වටිනා නාට්‍යවල රංගනගත රංගවේදී හැටියට හිටියේ, නොයෙකුත් ලස්සන නාට්‍ය පිටපත් රචනා කරමින් නිෂ්පාදනය කරපු කලාකරුවෝ එතන ඉන්නවා. අද ලැජ්ජ වෙනවා. මම පහුගිය දවස්වල මම Facebook එකේ දැක්ක වුන් ගිහිල්ලා තැන් තැන්වල ගිහිල්ලා නිවටේ වගේ ඉන්න හැටි දැක්ක මට හරි දුක හිතුණා. මොම් මෙතරම් ශ්‍රේෂ්ඨ කලාකරුවෝ ඇයි මේ 2.50ට විකිනෙන්නේ කියලා. එන්න මෙතෙන්ට. දැනුත් අපිට බාර ගන්න ලෑස්ති. එන්න නිවැරදි තැනට. ඒ නිසා තමුන්නාන්සලා මතක මෙන්න මේකත් මතක තියාගන්න. ලබන මාසේ 16 වෙනිදා අපිට තියෙනවා ඉතාමත් වටිනා වැඩක්. ඒක තමයි ජාතික ජන බලවේගයත් එක්ක නියමුවා හැටියට පෙනී සිටින අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මාලිමා විදිරියේ කතිරේ ගහලා එතුමා ජනාධිපති කිරීමේ කාර්යය තමයි අපිට තියෙන්නේ. අපි ඒක බලාපොරොත්තු වෙමු. ජාතික ජන බලවේගයට ජය වේවා. අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා කිමින් මා වචන නිහඬ කරනවා. ස්තුතියි.